සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මම නැවත වතාවක් ඔබව අරගෙන යන්නට කැමතියි. මතිවතුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේම ඒ පාලසිරි වගන්තිය ඉඳලා ඒ කියන ඒ දෙහෙට මෙතන කියනවා, ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත්, පෞද්ගලිකව එහෙමනම් ඔබට විරුද්ධව පව් කළොත් කියලා බලමුකෝ. එහෙමනම් කවුරු හරි අපිට වැරද්දක් කරනකොට ඇයි අපිට වැරද්දක් කරන්න කියලා හිතලා බලමු. වැරද්දක් කරන්න සමහර ලාවට ඊර්ෂ්‍යාවට වෙන්න පුළුවන්. වැරද්දක් කරන්නේ අපිට ගොඩාක් වෙලාවට ඊර්ෂ්‍යාවට, එහෙමත් නැත්නම් වැරද්දක් කරන්නේ ඒ අය කැරකිලා කැරකිලා ආයෙත් එන ඊර්ෂ්‍යාවට තමයි. තමුන්ගේ දියුණුව වෙනුවෙන් කැමති නැහැ, තව කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ. එහෙමත් නැත්නම් මොන මොන හරි අඩුපාඩු නිසා තව කෙනෙක් ඔබට විරුද්ධව පාපයක් කළොත්, අන්න ඒ පුද්ගලයාට සමාව දෙන්නට නම්, ඒ පුද්ගලයාට සමාව දෙන්නට නම් ඔබට තනියම කරන්න බෑ. ඒ සමාව දීම දේවගතියක් කියලා කියනවනේ. ඉතින් ඒ සමාව දෙන්නට නම් අපිට එල්ලෙන්නට තියෙන දෙවියන් කෙරෙහි ස්වර්ගයට එල්ලෙන්නට වෙනවා. ස්වාමින් වහන්සේගේ දෑති අපිට එල්ලෙන්නට වෙනවා. ඒ එල්ලිලා ඒ ගන්න ශක්තිය තුල, ඒ ගන්න පන්නරය තුල අපිට පුළුවන් කමක් එනවා අපේ සහෝදරයාට සමාව දෙන්නට. මොකද ඒ පව් කරන කෙනාට නැවත අපි ගාවට ඇවිල්ලා ප්ලීස් ෆර්ගිව් මී, කරුණා කරලා මට සමාව දෙන්න කියලා කියන්න ඔහුට හෝ ඇයට හරිම අමාරු වෙනවා. ඒ නිසා ඒ වැරද්ද කරනු ලැබූ වැරද්ද රිසීවිං කෙනාට, ඒ පුද්ගලයාට පුළුවන් නම් වැරද්ද භුක්ති, එහෙම නැත්නම් ඒක තුළ ඒ වේදනාව තුළ ගිය පුද්ගලයාට පුළුවන් නම් පුංචි ඉනිෂියේටිව් එකක් ගන්න, අනිත් පුද්ගලයාගේ ජීවිතයට අවදි වෙන්නට, ඔහුගේ අවශ්‍යතාවය දකින්න, ඇයි ඔහු මෙහෙම කරේ, ඇයි මෙහෙම කරේ, මෙන්න මේ වගේ හිතලා ඒ සඳහා රෙස්පොන්ඩ් කරන්න දෙවියන්වත් බද්ධ කරගෙන හරි නිකන් ට්‍රයන්ගියුල එක්ස්පීරියන්ස් එකට ගියොත්, God, you and me, අපි තුන්දෙනාම එකතු වුණොත් අපිට පුළුවන් වේවි ස්වාමින් වහන්සේව පෙරදරි කරගෙන ඒ අවශ්‍ය කරන දෙයට සමාව දෙන්නට, පුද්ගලයාට සමාව දෙන්නට, අවස්ථාවට සිටුේෂන් එකට සමාව දෙන්නට. සමාව නොදුන්නොත් මොකද වෙන්නේ? අපිම තමයි ඒකෙන් දුක් විඳින්නේ. අපිට කෙනෙක් ජීවිතෙන් අහිමි වෙලා යනවා, ගිලිහිලා යනවා. බැරි වෙලාවකත් ඔබ කාට හරි ඒ වගේ සමාව දුන්නොත්, ඒ සමාව ලබන පුද්ගලයා ඔබේ ජීවිතෙන් ආයෙ කවදාකවත් ගිලිහිලා යන්නේ නැහැ. හැමදාම ඔබත් එක්ක රැඳේවි. මේ ලස්සන පුද්ගලෙ හරි ලස්සන ගති පැවතුම් තියෙනවනේ. මෙන්න මේ ආකාරයට ඔහු හෝ ඇය ඔබව අගය කරන්න පටන් ගනීවි. ඇත්තටම මනුෂ්‍යකම තුළ අපි ඇති දුර්වලකම් සිදු වෙන්නට පුළුවන්. නමුත් ඒ දුර්වලකම් වලට තව පාර්ශවයක් සමාව දෙන්න බලාගෙන ඉන්නවා කියලා කියද්දි මට මතකයි ඉදරන් ප්‍රියතුමා නිරන්තරයෙන් කියන වැරද්දක් කරාම විතරක් නෙවෙයි සමාව දෙන්න කියලා කියන්නේ. වැරද්දක් කරන්න ඉස්සෙල්ලා ඔබ ආදරය කරන පුද්ගලයාට සමාව දෙන්න පුළුවන්ද? අන්න ඒ ආකාරයට අපිට කරන්නට ඉන්න වැරද්ද වෙනුනොත් අපේ ස්වාම පුරුෂයාට, කරන්නට ඉන්න වැරද්ද වෙනුනොත් අපේ භාර්යාවට, ඉවත් නැත්නම් අපේ දරුවන්ට, ආශ්‍රය කරන අයට, ආදරවන්තයන්ට, ආදරවන්තයන්ට අපිට සමාව දෙන්නට පුළුවන් නම් මං හිතන්නේ එතන තියෙන්නේ හරි ලස්සන, ලස්සනම ලස්සන අත්දැකීමක්. ඒ අත්දැකීම අත්දකින අය කවදාකවත් ඒ සම්බන්ධතාවලින් ගිලිහිලා යන්නේ නැහැ. ඒ අය අපේ ජීවිතය තුළ හැමදාමත් රැඳේවි. එහෙමනම් එවැනි බද්ධ වීමක් තුළ අපේ ජීවිතය ලස්සනට ඉදිරියට අරගෙන යන්නට ස්වාමීන් වහන්සේගේ මහා ආශිර්වාදය ඔබටත් මටත් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයම ජය. ජේසුගේ පිහිටයි.